පොහොට්ටු පක්ෂයේ අයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදත් ඉන්න දැවැන්තයෝ සමහර අය කැමැති පොහොට්ටුවේ තරඟ කරන්න තමයි. ශ්‍රී ලංකා නිදහස් වෙනම තරඟ කරොත් එහෙම අවසරණයි. තවද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් කෝටාවක් ඉල්ලනවානේ 130ක ඒ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා අදහස්? නෑ ඔය කියනේම පත්තරවලනේ තියෙන්නේ. හැබැයි සාකච්ඡාවලදී එහෙම ඔය කෝටා පිළිබඳව ප්‍රශ්නේ හෝ ලකුණ පිළිබඳ ප්‍රශ්නේ හෝ නම පිළිබඳ ප්‍රශ්නේ හෝ මේ එහෙම බොහොම තදින් ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයිනේ මේ පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙන පක්ෂ 16ක් තියෙනවා. ඉතින් ඒ 16ම තමයි යම් යම් කාරණා ඉල්ලීම් තියෙනවා. ඉතින් ඒක ලොකුවට මොනවාක්වත් එහෙම මේ අර එක්සත් ජාතික පක්ෂය වගේ කඩාගෙන යන මට්ටමේ ගැටලුවක් නැහැ. බොහොම සුහදව ඒ ප්‍රශ්න විසඳා ගනිමින් ඉන්නවා. එහෙනම් ඉතාම ශක්තිමත් පෙරමුණක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදෙයි. ඒතේ අපි 3-2 සඳහා මේ ඉලක්කව මේ මැතිවරණය මෙහෙවනවා. දැන් 130ක් දෙන්න ඕනේද කෝටාව? නෑ එහෙම ලොකු එහෙම ලොකු ඉල්ලීමක් ඔය කාගෙන්වත් නෑ. 100ක් 10ක් 15ක් එහෙම කියලා එහෙම කාගෙන්වත් ඉල්ලා මොන්නේ. ඊට වඩා බොහොම සුහද විදිහට තමයි මේ කටයුත්ත කෙරීගෙන යන්නේ. එතකොට කාගේ අවශ්‍යතාවයක්ද මේ ඉෂ්ට කරන්නේ 130ක් ඉල්ලන්නේ? දැන් මේ කවුරුවත් එහෙම 130 ඉල්ලන්නේත් නෑ. කවුරුවත් තවම ඇත්තටම මේ සමහර පක්ෂ මේ එකතු වෙනවද නැද්ද කියලා එහෙම තීන්දුවකුත් නෑ. දැන් අපි එකට වැඩ කරගෙන යනවා. එතකොට මේ හිටපු ජනාධිපතිතුමත් මේ ඉදිරි මහමැතිවරණයට දැන් ඉල්ලනවා. එතුමාගේ අවශ්‍යතාවයක් මා ඒ ගැන මේ ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමා එක්ක කතා කරලා තියෙනවද කියන එක පිළිබඳව අපට අවබෝධයක් නැහැ. මේ 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 එතුමා ඉතින් බෑ ඉතින් ප්‍රසිද්ධිය කියලා තියෙනවා. එතුමා දේශපාලන වශයෙන් විශ්‍රාමයක් නැහැ. එතුමා දේශපාලන ඉන්නවා කියලා. එතුමාගේ අවශ්‍යතාවයක් උඩත් දන්නේ නැහැ. මේ 130 කෝටාව ඉල්ලන්නේ. දැන් එතුමා 130 කෝටාව ඉල්ලනවා කියලා කියන්නේ මේ 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 පත්තරවලින්නේ. හැබැයි එහෙම මේ මේ අපි දැනුවත්ව එහෙම ওই 130 120 25 කියලා එහෙම තදබල ඉල්ලීමක් කාගවත් නැහැ. ඔබතුමා හිතන විදිහට මේ ඉදිරි මහමැතිවරණයේදී මොන පක්ෂේ මොන ලකුණ විදිහට කොහොම කියොද්ද ජයග්‍රහණය හිමිවෙන්නේ? නෑ ඉතින් අපිට මේ රටට නෙමෙයි ලෝකෙටම එක පක්ෂයක් තියෙනවා ලකුණෙන් ආමන්ත්‍රණය කරන. ඒ තමයි ශ්‍රී ලංකා පොදු පෙරමුණ. ඒකට ලකුණෙන් ඒ පක්ෂයට එහෙම පක්ෂයක් ලෝකේ කොහෙකුත් නැහැ. ඉතින් ඒක ඉතාම දුර්ලභ වාසනාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙනවා. ඒ ඉතින් ඒ වාසනාව අපි මේකට එකතු කරගන්නවද නැද්ද කියන එක ඉතින් ඒක තීන්දුව කරන්න ඕන පක්ෂ නායක. ඒ වගේම නම පිළිබඳව කාගවත් ගැටලුවක් නැහැ නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එකට. දැන් එකඟ වෙලා තියෙනවා. දැන් කොහොමද අද දිනේ විනය කමිටුව කොහොමද මොන විදිහට තීරණය කරන්නේ? නෑ අපේ නීතිතු මහත්වරු කරුණු දැක්වුවා. විශේෂයෙන්ම අද දිනේ කොළඹ නීතිජ සංගමේ නිලවරණයකුත් පැවැත්වෙනවා. ඒ නිසා අපේ අපි අපි වෙනින් පෙනී ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිතුමාත් ඒ නිලවරණේ තරඟ කරනවා. ඒ කාරණයත් ඊළඟට සමහර මතු කරපු මේ මූලික විරෝධතා පිළිබඳ කාරණයක් සැලකිල්ල අරගෙන නැවත වරක් පෙබරවාරි මාසේ 25 වෙනිදා දක්වා විනය පරීක්ෂණය කල් ගියා. දැන් මේ ඔබතුමාලාට මේකෙන් ගැලවීමක් ඇත්තෙම නැහැනේ. ගැලවීමක් ඇත්තෙම නැද්ද කියන නැද්ද කියන කාරණය පිළිබඳව මට කියන්න තියෙනවා. ඉතින් අපිව අපිට විරුද්ධව විනය පරීක්ෂණ කරන්න ඉතින් ගලවන්න වෙන්න බෑනේ. අලවන්නනේ. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් මේ මම පින්දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට විනය පරීක්ෂණයක් තියන්න තීන්දුව කිරීම සම්බන්ධයෙන් මම එතුමාට පින්දෙනවා. අයියේ නෑ ඉතින් එතකොට අපිට දේශපාලන වශයෙන් අපි ගත්ත නිවැරදි තීන්දුව අපිට නැවත වාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පැහැදිලි කරන්න පුළුවන් විනය පරීක්ෂණයේදී අපි කරේ කොටාබේ රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණය එතුමා ඉදිරිපත් වෙනවා කියලා අගෝස්තු 11 සුගතදාස ඒ ක්‍රීඩාංගණයේ තිබිච්ච රැස්වීමට සහභාගි වෙච්ච ඒ පොහොට්ටුව වේදිකාව තුළ හිටපු ඒ දැවැන්ත මහා බලවේගයට ඒ වෙලාවේ අපි ගොඩ වුණ නැත්නම් අපි ඒ වෙලාවේ කරන්නේ වැඩි දේශපාලන තීන්දුවක්. ඉතින් අපි ගත්ත මේ නිවැරදි දේශපාලන තීන්දුව ඊට මාස ගානකට පස්සේ අපිට විනය පරීක්ෂණ තියෙන මහලේකම්තුමා ඇතුළු පිරිසම ගත්තා. ඉතින් ඒ නිසා අපි ගත්ත දේශපාලන තීන්දුව නිවැරදි බව ඊට පසුව අපිට විනය පරීක්ෂණ තියෙන ලේකම්තුමාම පිළි අරගෙන ඒගොල්ලොත් ඒ වේදිකාව නැග විතර නෙමෙයි ඒගොල්ලෝ දැන් ඊට පස්සේ හදපු ආණ්ඩුවේ ඇමතිවරු. ඒ නිසා තමයි මම පින්දෙනවා ඒගොල්ලන්ට. මොකද හේතුව මේ අපිට නැවත වරක් අපි ගත්ත දේශපාලන නිවැරදි තීන්දුව
පක්ෂය කියන්න විනය පරීක්ෂණ හොඳ වේදිකාවක් මොද හේතුව මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ අපිට විනය පරීක්ෂණ තියන්නේ අපි කොටාවේ රාජපක්ෂ මහත්තයත් එක්ක පොහොට්ටු වේදිකාවට නැග්ග එක ඒ ඒ ඒ අපි කරපු වැඩෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පස්සේ එකතු වෙලා අනිත් අයත් එකතු වෙලා අද කොටාවේ රාජපක්ෂ මේ රටේ ජනාධිපති අපි ඒ තීන්දුව එදා ගත්තේ නැත්නම් බගදාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උනත් වෙන තීන්දුවක් ගත හැකිව තිබුණා නමුත් අපි ගත්ත තීන්දුව නිසා ලොකු ප්‍රෙෂර් එකක් ආවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් දැන් මේ 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 අය මේ ඩිලාන්ලා වගේ අය ගියා පොහොට්ටුව වේදිකාවට ඒ නිසා ඕගොල්ලෝ ලොකුම එකතු වෙන්නේ වේදිකාවට කියලා. ඒ වේදිකාවට ඒගොල්ලෝ ආවා. හැබැයි මහලේකම් ගොඩ ගියා ඔබතුමාලා පැත්තකට විසිදුනා. නෑ මහලේකම් විතර නෙවෙයි අපිත් ගොඩ ගියා. ඒ කියන්නේ මුළු රටම ගොඩ ගියා. ඒ කියන්නේ කොටාවේ රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණ වේදිකේ ගුණත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගොඩ ගියා අපිත් ගොඩ ගියා රටේ මිනිස්සුත් ගොඩ ගියා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට මම එකයි පින් දෙනවා කියලා කිව්වේ මොකද හේතුව අපිට නැවත වරක් දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට අපි ගත්ත තීන්දුවේ නිවැරදිභාවය පෙන්වන්න දැන් ලක්ෂ්මන් සෙනවිරත්නමැතිතුමාලා එහෙම UNP ගියා ඒතකොට UNP ගියේ ලක්ෂ්මන් සෙනවිරත්නමැතිතුමාලා සම්බන්ධයෙන් මම දැනුවත් තාම විනය පරීක්ෂණයක් එහෙම පවත්වලා නැහැ. මනුෂ්‍ය නායකකාරලා UNP ගියා. මම දැනුවත් පවත්වලා නැහැ. විනය පරීක්ෂණයක් පීසෙන ගමගේ මහත්තයලා UNP ගියා. ඉතින් ඒ කාරණාත් අපිට නැවත මතක් කර දීමේ අවස්ථාව ලැබෙනවා මේ විනය පරීක්ෂණ නිසා. එතකොට ඒගොල්ලෝ පැත්තකින් ඒගොල්ලෝ එහෙම සුඛ විහරණ ලබනවා ඔබතුමාලා හැමදාම මේ දුක් විඳිනවා. නෑ ඒක මම හිතාමතා කරන දේ කියලා මම දන්නේ නෑ නමුත් අපිට විනය පරීක්ෂණයේ ඒ කාරණා මතක් කර දෙන්න පුළුවන්. ඒක මම පින් දෙනවා කියලා පක්ෂ ලේකම්තුමාට අපිට කියන්න පුළුවන්. පක්ෂ මහලේකම්තුමාට අපිට දැනුම් දෙන්න පුළුවන්. මේ පක්ෂ මහලේකම්තුමාත් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා අපි කෙනෙක් නේ. අපිට මතක් කරලා දෙන්න පුළුවන්. එතුමා හිටපු පරණ පක්ෂයට ශ්‍රී ලංකාවේ ඉඳලා ගිය රක්ෂණ සේනරත්නලා පීඑස්එන් ගම ගිහලා මනුෂ්‍ය නානක් කාලයටත් මේ සාමාන්‍ය පරීක්ෂණ ගත්තේ නැද්ද කියන කාරණේ අපිට මතක් කරලා දෙන්න පුළුවන් ගන්න. දැන් එතුමාලගේ අවශ්‍යතාවය කුඩද ඔය දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 130ක කෝටාවක් ඉල්ලන්නේ. නෑ කෝටාව කියන කාරණේ මම දන්නේ නෑ නායක මට්ටමින් ඒක සාකච්ඡා වුණාද කියලා. 130 කියන ඉලක්කමට කොහොම ආවද මම දන්නේ නෑ. මොකද හේතුව දැන් පහුගිය ජනාධිපතිවරණයේ ගත්ත ඡන්ද ප්‍රතිඵලය ගත්තොත් 170කට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් කරන් තියෙනවා කොටාවේ රාජපක්ෂ මැතිතුමා. එතකොට ලක්ෂ 14ක්නේ ගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තේ. ඉතින් එහෙම ගත්තොත් 170න් 14ක් කියන්නේ 120යි. ඉතින් ඒකෙන් 130 කෝටා හදනකොට 130 ඉලක්කම කොහෙන් අතුලනවද මම දන්නේ නැහැ. නමුත් ගත්ත ප්‍රතිඵල අනුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම කියන තර්ක අනුව 114ක් ගත්තනම් පළාත් පාලන මැතිවරණයේ 114ම තියෙනවා හිතුවොත් 114ම මම දන්නේ නැහැ තියෙනවද කියලා හිතුවොත් 170කට කිට්ටු 169 70ක් 170කට කිට්ටු ගණන් ගත්තානේ කොටාර රජමස් මත ඒකට 170න් 114 කියලා කියන්නේ 120යි. එහෙමයි 130 ඉලක්කම මන්දනේ කොහම ආවද කියලා. එතකොට ඒ ප්‍රමාණයම ඔවුන් හිතුවට නැහැ කියලා ඔබතුමා කියන්නේ. මහ පොළවේනේ අපි ඔක්කොම ඉන්නේ. දැන් මේ විශේෂයෙන් මේ දවස්වල ඔය කියන සියලුම අය ඉන්නේ ගම්වලනේ. අදෝර ගම්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව ගම්වල ඉන්න උදවිය දන්නවා. ඒ නිසා මම කියන්නේ දැන් ලක්ෂ ගිය පළාත් පාලන මැතිවරණයේ ගත්ත 114 ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එස්තමේන්තු කරන්නේ. මත ඒ 114 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්ත 170ක්නේ. ඒ 170 අනුපාත කරලා බැලුවම එතකොට 120යි. එතකොට 120 නම් 130 ගාත අතර යාර කොහොමද දන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ප්‍රමාණයට වැඩිය ඉල්ලනවද නටන. නෑ මම 130 කියන කාරණය නම් අතු කරන්නේ 130 කියන ඉලක්කම ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ කියලා මම කිව්වේ එහෙමයි. ඒක ඒ නිසා මම හිතන්නේ එහෙම ඉලක්කමක් නැහැ කියලා මම හිතන්නේ. මොකද අර තමන්ට තියෙන ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව නම් ඉල්ලන්නේ. එහෙනම් ගත යුතු වන්නේ 120යි.
සියයට තිහ ඉලක්කම කොහොම ආවද කියලා කියන්න දන්නේ නැහැ. පොහොට්ටුව කියන ලකුණ යටතේ තරම් කරන්න තමයි මම හිතන්නේ දැන් පොහොට්ටුවයයි පොහොට්ටුවත් එක්ක එකතු වෙච්ච මහා සම්දාන එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුරු අන්ත අය ඔක්කොම පොහොට්ටුවත් එක්ක තරම් කරන්න කිසිම මම හිතන්නේ විරෝධතාවයක් නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් නෑ පොහොට්ටුවෙන් නෙමෙයි තරම් කරන්න ඕනේ වෙන ලකුණකින් කියලා, එතකොට පොහොට්ටුවෙන් තරම් කරන්න ඕනේ කියන වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඉදී කියලා මම හිතනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකරන්නේ නැතුව තවදුරටත් ත්‍යාගිනීමේ වගකීම තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම්වරයාට ඒ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය නම් එතුමා දැන්වත් ඉටු කළ යුතුව පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකෙයිද මේ විදිහට ගියොත්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදර මේ අපි ඉන්නේ මේ 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 මහගෙදරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අයත් මේකෙන් ගිය අයත් කවුරුත් ආදරෙයි. අර මහින්ද රාජපක්ෂ හැමදාම කියනවා වගේ මෙත අපි 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 මේ මහගෙදරට ආදරෙයි. හැබැයි මේ මහගෙදර පාලනය කරන උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි වගේම ආදරය නොකළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අයට මහත් වූ කනගාටුවක් සහ කම්පනයක් ඇති වෙන්න තිබුණා. ඔබතුමා චෝදනා කරනවා නේද කියලා මොකියා ඔබතුමා චෝදනා කරනවා මහලේකම්තුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියාලු කරන්නට ඔහුගේ වෑයමක් තියෙනවා. මොකද දැන් ඉතින් මම කියන්නේ මේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මේ මහලේකම්තුමා යටතේ මේ විනය පරීක්ෂණ දාලා තියෙන කාටද? පොහොට්ටුව මේ මැතිවරණ වේදිකාවට ගොඩ වෙච්ච අයට. හැබැයි සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ වේදිකාවට ගොඩ සමහර අයට තම විනය පරීක්ෂණ නැහැ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවට ගොඩ වෙච්ච අයට විනය පරීක්ෂණ නැහැ කියන කාරණය තුළම සහ පොහොට්ටුවට එකතු වෙච්ච අයට විනය පරීක්ෂණ තියෙනවා කියන කාරණය තුළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ආදරය පිළිබඳව ප්‍රශ්නාර්ථ ලකුණ මතුවෙනවා නේද? දැන් මේ යන විදිහට ඉදිරි මහමැතිවරණයේ ඔබතුමා හිතන්නේ පොහොට්ටුවෙන් මේ යයිද මේ අර සන්ධානය ඒවා වෙනස් වෙයිද සංයුසුම් ගත විදිහට වෙයිද? මම හිතනවා ලකුණ නම් පොහොට්ටුව වෙයි. හැබැයි ඒ ලකුණෙන් තරම් කරන්න තමයි පොහොට්ටු පක්ෂයේ අයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදත් ඉන්න දැවැන්තයෝ සමහර අය කැමැති පොහොට්ටුවෙන් තරම් කරන්න තමයි. ඒ නිසා ඒ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරයයි. පොහොට්ටුවෙන් තරඟ නොකොළොත් පොහොට්ටුවෙන් තරඟ නොකොළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය කියන ගානට සීමාවෙන් ඉඩ තියෙන පොහොට්ටුවෙන් තරඟ නොකොළොත්. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් වෙනම තරඟ කරොත් එහෙම අවසරණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මෙහෙම ඉල්ලුවට මේවා දෙන්න පුළුවන් දේවල්ද මේවා? ඇත්තටම මෙහෙමයි. දැන් ඕනම පක්ෂයක් මම කිය ශ්‍රී ලංකා පක්ෂය තරන්නේ නෙමෙයි, ශ්‍රී ලංකා මම හරි ආදරෙයිනේ. අපි පෙරමුණක සන්ධානයේ කටයුතු කරනකොට අපි ඇඟිල්ල තරමට ඕන එන්නෝ ඉදි වෙන්න. එතකොට දැන් මේ ඇඟිලි පහ ගත්තොත් මහා පට ඇඟිල්ල තියෙනවා, දබර ඇඟිල්ල තියෙනවා, සුළ ඇඟිල්ල තියෙනවානේ. එතකොට මේ ඇඟිලි පහම එකතු වෙලානේ අත හැදෙන්නේ. අත ලකුණු නෙවෙයි අත හැදෙන. එතකොට මේ අතේ ඇඟිලි පස් වලින් සමහර ඒවා ලොකුයි, සමහර ඒවා පොඩි, සමහර ඒවා මිටි, එහෙමනේ තියෙන්නේ. එතකොට සුළඟිල්ල හිතන්න ගත්තොත් දඹර ඇඟිල්ල මම කියලා ලෙඩක් වෙනවා. සුළඟිල්ල හිතන්න මම සුළඟිල්ල කියලා, සුළඟිල්ල මම දඹර ඇඟිල්ල කියලා හිතන්න ගියොත් අවසානයේ සුළඟිල්ලනුත් භාගය ඉතුරු වෙන්නේ. ඒකෙන්ද සුළඟිලි භාගයකට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. ම ගොඩනගෙන මහා සන්ධානය ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අතේ ඇඟිලි වලින් අපි සුළඟිල්ලද දබර ඇඟිල්ලද මහ පොර ඇඟිල්ලද කියලා තීන්දුව කරනවා.
එහෙම තීන්දුව කරගෙන මහා සම්දානයේ ඇතුළට ගියොත් තමයි සුලගිල්ලක් හැටියට වුණත් ඉන්න පුළුවන් වෙන්නේ මේ අත ඇතුලේ. එහෙම නැත්නම් සුලගිල් භාගයක් ප්‍රතිරේකක් නැහැ.